බුත්තල ඔක්කම්පිටිය විජේබා ප්‍රාථමික විද්‍යාලයට බුදුමැදුරක් ආවහිරක් ඉදිකර බෝධියක් රෝපණය කිරීම විදුහල් පරිශ්‍රයේදී සිදු කෙරුණා. මහා සංඝරත්නය උදෙසා දානීය පිළිගැන්වීම ඇතුළු පින්කම් මාලාවක්ද මීට සමගාමීව පැවැත්වුණා. ඇස්පිරේසන්ස් එඩියුකේෂන් පදනමේ අධ්‍යක්ෂ අජිත් අභිසේකර මහතාගේ ධන පරිත්‍යාගයෙනුයි මෙම කටයුතු සිදු කෙරුණේ. මෙම පදනමේ දායකත්වයෙන් මීට පෙර විද්‍යාලයට ගොඩනැගිලි දෙකක් ළමා උද්‍යානයක් ඇතුළු පහසුකම් සලසා දීමට පියවරගෙන තිබුණා. දිවයින පුරා ක්‍රියාත්මක යුනයිටඩ් යුත් ගමට ක්‍රිකට් වැඩසටහනේ ප්‍රථම පුහුණු වැඩසටහන හලාවත කොරයා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. දක්ෂතා ඇති ක්‍රීඩකීන් හඳුනාගෙන ජාතික සංචිතයට එක් කිරීම මෙහි අරමුණයි. දිස්ත්‍රික් ක්‍රිකට් කණ්ඩායම් 16ක හා පාසල් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩකීන් 100කට වැඩි පිරිසක් මීට සහභාගී වී සිටියා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රවීණ පුහුණුකරුවන් පුහුණු වැඩසටහන පැවැත්වුවා. සිනෙක් උසස් අධ්‍යාපන ආයතනයේ සංවිධානය කළ අලුත් අවුරුදු උත්සවයක් මාලඹේ සිනෙක් ආයතනයේදී පැවැත්වුණා. එම ආයතනයේ ගුණම ලබන සිසුන් 800කට වැඩි පිරිසක් මීට එක්ව සිටියා. සම්ප්‍රදායික ක්‍රීඩා රැසක් මෙහිදී පැවැත්වුණා. ජ්‍යෙෂ්ඨ උපදේශක අද්මිරාල් තිසර සමරසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියා. මාතලේ BMS සංගමිතා බාලිකා විද්‍යාලය ආදිශිෂ සංගමයේ කොළඹ ශාඛාව සංවිධානය කළ බක්මහේ අවුරුදු සිරිය අවුරුදු උත්සවය බත්තරමුල්ල දියසුරු උද්‍යානයේදී පැවැත්වුණා. විද්‍යාලීය ආදිශිෂ්‍යාවන් රැසක් අවුරුදු උත්සවයට එක්ව සිටි අතර විශේෂ ක්‍රීඩා ඔවුන් වෙනුවෙන් සංවිධානය කර තිබුණා. අවුරුදු කුමරිය තේරීම මෙන්ම ආදිශිෂ්‍යාවන් වෙනුවෙන් සංවිධානය කළ විශේෂ ගායනා තරගයක්ද මෙහිදී පැවැත්වුණා.